අද වීඩියෝකින් කතා කරන්නේ කොහොමද text to speech එකක් හදාගන්නේ මොකක්ද මේ text to speech එකක් කියන්නේ text to speech එකක් කියන්නේ normally අපි හිතමු අපිට English වලින් presentation එකක් කරන්න ඕනේ නැත්නම් හරි video content එකක් කරන්න ඕන නමුත් අපිට English present in හැකියාවක් නැහැ ඉතින් මේ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් English වලින් අපේ program එක සම්පූර්ණයෙන්ම හදලා ඒක යම්කිසි software එකකට දීලා ඒක AI voice එකකින් dub කරගන්න නැත්නම් ඒක කියව ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒක MP3 එකක් විදිහට export එක අරගෙන අපිට පුළුවන් අපේ video එකේ audio එක විදිහට ඒක use කරන්න. ඉතින් කතා කරමු ඒ ගැන. හැමදාමත් වගේ මතක් කරනවා අපිව subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා set වෙන්න notification bell icon එකත් press කරොත් ඔයාලට හැකියාව තියෙනවා අපි upload කරන content ඉක්මනින්ම notification එකක් මාර්ගයෙන් දැනුවත් වෙන්න. ඉතින් text to speech එකක් අපිට ඊටමත් සරලව හදා ගන්න පුළුවන්. අපිට third party softwares අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේ text to speech එක Windows වලින්ම හදා ගන්න. ඔයාලට පුළුවන් Microsoft Store එකට ගිහිල්ලා OneNote for Windows කියලා search කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහ application එකක් පෙන්වනවා. ඔයාලට install කරගන්න install කරගත්තට පස්සේ මේ application එක first time open කරද්දී ඔයාලගෙන් email එකක් ඉල්ලනවා මේ email එක Microsoft email එකක් වෙනවා නම් හොඳයි ඊට පස්සේ අහනවා මේක personal account එකක්ද නැත්නම් work school වගේ account එකක්ද කියලා ඉතින් මේක personal කියන category එකේ දෙන්න ඊට පස්සේ ඔයාලට සරලවම මේ application එක launch කරගන්න පුළුවන් ඉතින් අපි වැඩිදුර විස්තර කතා කරමු computer screen එකට ගිහිලා මේ software එක open කරලා මේකේ interface එක කතා කරන ගමන්ම හරි ඔය application එක මේ විදිහට install කරගෙන setup කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ සරලවම ඔයාලට මෙන්න මේ section එකේ quick note කියලා section එකක් බලා ගන්න පුළුවන්. ඊට කලින් මුලින්ම ඔයා මෙතන home කියන tab එකේ ඉන්න ඕන. මම home කියන tab එක දෙපාරක් select කරාම ඒකට අදාළ options ටික අපිට එනවා. අපිට text එක bold කරන්න, highlight කරන්න, italic කරන්න වගේ දේවල්. ඉතින් අපිට ඒ දේවල් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය AI එකට කියලා අපේ වාක්‍ය සම්පූර්ණයෙන්ම කියව ගන්න එක විතරයි. හරි මෙතන quick note එක select කරන්න. select කරාට පස්සේ මේ මැද section එකේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් text එකක් තියෙනවා. මේ text එක උඩ select කරන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට type කරන්න option එකක් එනවා. අපිට පුළුවන් මේ document එකට නමක් දෙන්න. මෙතනදී ඒක අනිවාර්ය නැහැ. අපිට ඕන text එක කියව ගන්න විතරක් නිසා මම මේ පහතින් cursor එක තියාගන්න නැත්නම් පහතින් එක click එකක් කරනවා. හරි මේ විදිහට cursor එක තියාගෙන ඔයාට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන text එක කොහේ හරි document එකක type කරන්න normal text document එකක හරි word document එකක හරි ඊට පස්සේ ඒක copy කරලා ඔයාට සරලවම කරන්න තියෙන්නේ මේ section එකේ අපි cursor එක තිබ්බා මෙතනට paste කරන්න paste කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා type කරපු text එක මෙතන ඇපිය වෙනවා මෙතන සරලවම මම type කරගත්තේ Creative Art LK channel එක ගැන පොඩි intro එකක් වගේ එකක් හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ යන්න මෙතන view කියන menu එකට ඊට පස්සේ view එකේ යටතේ ඔයාට මෙතන පහත menus ටිකක් එනවා මෙතන ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා immersive reader කියලා එකක් මේක select කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ page එකක් load වෙනවා බලා ගන්න පුළුවන්. සුදු පාට page එකක අපේ text එක සම්පූර්ණයෙන්ම තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ දකුණු අත පැත්තේ options තුනක් බලා ගන්න පුළුවන්. මෙතන first option එක select කරාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා මෙතන display වෙන text එකේ size එක විශාල කරන්න වගේ දේවල් කරන්න. ඒ වගේම font එක තෝරන්න සහ ඔයාලට මෙතන විශේෂයෙන්ම පුළුවන් මෙතන theme කියන section එකෙන් අපේ මේ background color එක change කරන්න. මම මෙතන background color එක change කරාම අපිට text එක ගොඩක් clearly appear වෙනවා බලා ගන්න පුළුවන්. හරි මේ option එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒක නිසා මම මේක close කරගන්නවා. close කරගෙන මේ interface එකේ පහත section එකට එනවා. මෙතන ඔයාලට පේනවා ඇති play button එකක් තියෙනවා. සරලවම මේ play button එක press කරලා ඔයාලට හැකියාව තියෙනවා මේ text එක read කරන process එකට යන්න. අපි බලමුද example එකක් මේක read කරලා. Welcome creators to the Creative Art LK. Learn how to success on YouTube, start your own channel, and make money from your editing knowledge. We will show you the path to grow. Are you struggling to edit your videos? Would you like to be a graphic designer for free? Learn from Creative Art LK with easy tips and tricks. The Education Library. මේ විදිහට අපිට සම්පූර්ණයෙන්ම ටෙක්ස්ට් එක රීඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී female voice එකක් නැහැ උනේ. ඒක අපිට change කරගන්න පුළුවන්. මෙතන speak එකක් ඔයාට පේනවද? මෙන්න මේක select කරන්න. select කරාට පස්සේ අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එක කියවෙන speed එක අඩු වැඩි කරන්න. මම මේ ගානම තියා ගන්නවා. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය මත මේ ටෙක්ස්ට් එක කියවන ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන voice section කියලා තියෙනවා. මෙතන අපි දැනට female තියෙන්නේ. male voice එක දාලා බලමු. මෙතනදී male voice එක තමයි මට නම් ටිකක් realistic ගතියක් දැනෙන්නේ. මොකද male voice එකේ emotions තියෙනවා. example එකක් විදිහට මම මෙතන ප්‍රශ්නාර්ථ ලකුණු දාලා තියෙන තැන්. එතන ප්‍රශ්නාර්ථයක් එන විදිහට එයා voice එක හරියට pronounce කරනවා. අපි බලමු male voice එක දාලා මේක pronounce කරලා. Welcome creators to the Creative Art LK. Learn how to success on YouTube. Start your own channel and make money from your editing knowledge. We will show you the path to grow. Are you struggling to edit your videos? Would you like to be a graphic designer for free? Learn from Creative Art LK with easy tips and tricks. The education library. Creative Art LK. Hari දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මෙතන වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දැන් අපිට තියෙන මේකේ record process එක කරගන්න. ඉතින් මේකේ record process එක කරන්න අපිට පුළුවන් Windows වල තියෙන voice record එක use කරන්න. හැබැයි ඒක ටිකක් කරදරයි අපිට audio settings වගේ දේවල් ටිකක් තියෙනවා වෙනස් කරගන්න. ඉතින් ඒක නිසා මම හැමෝම දන්න OBS Studio software එක use කරනවා. ඉතින් OBS Studio software එක ඔයා use කරන්නේ නැත්නම් ඔයා screen recording කරන්න use කරන්නේ මොකක්ද application එක? ඒක හරහා ඔයාට පුළුවන් මේකේ voice එක record කරගන්න. මම මෙතනදී OBS Studio application එක open කරගන්නවා. මම සරලවම ඔයාලට කියලා දෙන්නම් කොහොමද OBS Studio application එකෙන් අපේ record එක කරගන්න කියලා. හරි OBS Studio එක මේ විදිහට open කරගත්තට පස්සේ මෙන්න මේ දේවල් ගණන් ගන්න එපා. ඒවා මම create කරපුවා. ඔයා පළවෙනි වතාවට OBS Studio run කරනවා නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන scene කියන section එකට එන්න. ඇවිල්ලා මෙතන plus icon එක press කරන්න. ඊට පස්සේ මේ විදිහේ window එකක් එනවා. මේකට මම දෙනවා AI voice කියලා. හරි ඊට පස්සේ මේ window එක okay කරනවා. ඊට පස්සේ මම ඉන්නේ මේ AI voice කියන එක යටතේ. ඒක යටතේ අපිට source එකක් create කරගන්න ඕනේ. ඒ කියන්නේ අපේ record වෙන්න ඕනේ කොහොමද කියන එක තීරණය කරන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මෙතන plus icon එක select කරන්න. select කරාට පස්සේ ඔයාට මෙතන උඩම බලා ගන්න පුළුවන් display capture කියලා option එකක්. මේක select කරන්න. select කරාට පස්සේ අපේ display capture එකට නමක් දෙන්න පුළුවන්. මම මෙතන type කරනවා rec කියලා. ඊට පස්සේ මේ window එක okay කරනවා. okay කරාට පස්සේ ඔයාගේ display එක අපිය වෙනවා මේ විදිහට. ඊට පස්සේ ඔයාට කැමති monitor එකක් තෝරගන්න පුළුවන්. මෙතන dual monitors තියෙන නිසා මගේ monitors දෙකම පෙන්වනවා. මම මේක තියෙද්දි මේ window එක okay කරගන්නවා. හරි. දැන් ඔක්කොම setup වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ audio section එකේ බලා ගන්න පුළුවන් mic එකක් වගේ තියෙනවා නම් disable කරන්න. මෙතන මේ speak එකේ icon එක select කරලා අපිට පුළුවන් disable කරන්න. ඒ වගේම තමයි මෙතන desktop audio කියන එක අනිවාර්යෙන්ම enable තියන්න. මොකද desktop audio එකක් තමයි අපි දැන් මේ record කරන්න යන්නේ. ඒ වගේම තමයි ඔයාට මෙතන desktop audio එකේ volume එක අඩු වැඩි කරන්න පුළුවන්. මේක අඩු කරලා ඔයා record කරොත් හිමීට තමයි ඔයාගේ audio එක record වෙන්නේ. මම මෙන්න මේ ගානට වගේ තියාගන්නවා. මම full වැඩි කරන්නේ නැත්තේ මෙතන red mark එක cross වුණොත් අපේ audio recording එකේදී distortion එකක් ඇති වෙනවා. ඒ කියන්නේ audio එක පැහැදිලි නෑ නැත්නම් අහන්න අපහසුතාවයක් ඇති වෙනවා. හරි මතක තියාගන්න මෙතන speak එක red තියෙනවා නම් ඒක enable කරගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ OBS Studio එකේ settings වලට යන්න. settings ගියාට පස්සේ මෙතන output කියන section එකට යන්න. මේ section එකේ ඔයාට බලා ගන්න පුළුවන් options දෙකක් තියෙනවා. simple කියලා option එකක් තියෙනවා. ඒ වගේම මෙතන advanced කියලා option එකක් තියෙනවා. මම මේ simple කියන option එකට switch වෙනවා. ඊට පස්සේ ඔයාට මේක record වෙන destination එක තෝරන්න පුළුවන්. මෙතන browse කියන section එකේ ඔයාට පුළුවන් කැමති එකක් තෝරන්න. ඊට පස්සේ මෙතන recording quality එක drop down එක select කරලා high quality medium file size කියන එක දාගන්න මෙතන අනිවාර්යෙන්ම. ඒ වගේ මෙතන MKV වගේ format එකක් තියෙනවනම් මෙතන MP4 කියන format එක දාගන්න. ඒ වගේම තමයි ඔයාගේ graphic card එකක් වගේ තියෙනවනම් මෙතන graphic card එක තෝරලා දීමේ හැකියාවක් තියෙනවා. හරි basic දේවල් ටික මේක. මේ ටික හදාගෙන ඔයාලට කරන්න තියෙන්නේ apply okay කියන එක press කරන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන start recording කියන බටන් එක press කරන්න. බටන් එක press කරලා OBS Studio එක minimize කරගන්න. ඊට පස්සේ මම නැවතත් යනවා OneNote application එකට. ගිහිල්ලා මම මෙතන play බටන් එක press කරනවා. Welcome creators to the Creative Art LK. Learn how to success on YouTube. Start your own channel and make money from your editing knowledge. We will show you the path to grow. හරි ඊට පස්සේ මම කරන්නේ නැවතත් Windows එක press කරලා OBS Studio application එක ගන්නවා. ඊට පස්සේ මෙතන recording එක stop කරමු. stop කළා මම යනවා මගේ මේ recording එක save වෙච්ච location එකට. හරි මේ තියෙන අපේ screen recording එක මම මේක double click කරනවා. Welcome creators to the Creative Art LK. Learn how to success on YouTube. Start your own channel and make money from your editing knowledge. හරි දැන් ඔයාලට පේනවා ඇති අපේ AI voice එක record වෙලා තියෙනවා. ඉතින් සරලවම ඔයාලට කරන්න තියෙන්නේ මේ video clip එක ඔයා editing application එකට අරන් ගිහිල්ලා මේකේ video එක remove කරලා audio එක විතරක් අරගෙන ඔයාගේ presentation එකට මේ audio එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මේ text එකේ spacing ටිකක් වැඩි වගේ නම් ඔයාට කරන්න තියෙන්නේ මෙතන මේ text icon එක select කරන්න. මෙතන spacing කියලා button එකක් තියෙනවා. Text spacing එක ඒක off කරන්න. එතකොට ඔයාට normal text එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වත් වගේම ඔයාට හැකියාව තියෙනවා මෙතන text එකේ speed එක වැඩි කරන්න. අපි ටිකක් විතර speed එක වැඩි කරලා බලමු මේක කොහොමද read වෙන්නේ කියලා. මම මේ විදිහට speed එක හදාගෙන නැවතත් play icon එක press කරනවා. Welcome creators to the Creative Art LK. ඔයාට පේනවා ඇති speed එක හොඳටම වැඩි. එතකොට ටිකක් විකෘති ගතියක් එනවා. අපි බලමු මෙන්න මේ ගානට වගේ. LK, learn how to success on YouTube. Start your own channel and make money from your editing knowledge. We will show you the path to grow. ඉතින් මෙන්න මේ විදිහට තමයි OneNote වල අපිට අවශ්‍ය කරන paragraph එකක් අපිට AI voice එකෙන් read කරගන්න පුළුවන්. ඉතින් මේකට third party applications තියෙනවා. ඉතින් මම දන්න හොඳ application එකක් තියෙනවා තවත් third party. නමුත් මම මේ video එකේ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඒ ගැන ඔයාලට වෙනම වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ අපි ඒ ගැනත් ඉදිරි වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම කතා කරමු. ඉතින් OBS ගැන ඔයාලට තවත් දැනගන්න ඕන නම් අනිවාර්යෙන්ම OBS ටියුටෝරියල්ස් ටික ෆලෝ කරන්න. ඉතින් OBS ම අවශ්‍ය නැහැ. ඔයා යූස් කරන ඕනම ස්ක්‍රීන් රෙකෝඩින් ඇප්ලිකේෂන් එකක් ඔයාට මේක රෙකෝඩ් කරන්න යූස් කරන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා Windows වලට එන මේ OneNote කියන ඇප්ලිකේෂන් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් ඇප්ලිකේෂන් එකක් වෙයි. ඔයාලා මේ විදිහට text to speech එකක් create කරන්න ඉන්නවනම් ලොකෝට computer spec power අවශ්‍ය වෙන්නේ නැහැ මේ software එක run කරන්න. ඒ වගේම තමයි තවත් පුංචි දෙයක් විශේෂයෙන්ම කියන්න ඕන. ගොඩක් අය මගෙන් අහලා තිබ්බ මේ වගේ text to speech content හදලා YouTube එකට upload කරන්න පුළුවන්ද? ඒව monetize කරන්න පුළුවන්ද? සහ ඒවට ප්‍රශ්න එනවද කියලා. ඇත්තටම මෙහෙම උත්තරයක් තමයි මට දෙන්න තියෙන්නේ. ගොඩක් අය ඉන්නවා text to speech විදිහට content හදලා videos upload කරන YouTube එකේ. සමහර channel monetize වෙලා තියෙනවා. ඒ වගේම සමහර channels මම හොයලා බලපු විදිහට monetization reject වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට YouTube එකෙන් කැමති නැත්නම් එයාලා ප්‍රිය කරන්නේ ඔරිජිනල් content creator කෙනෙක් ඇවිල්ලා එයාගේ voice එකෙන් එයාගේ රූපෙන් මොකක් හරි content එකක් කරනවා නම්. ඉතින් මේ text to speech කියන්නේ සම්පූර්ණයෙන්ම AI method එකක්. ඉතින් සමහර වෙලාවට එයාලට recognize කරගන්න බැරි වුණොත් මේ content එක මොකක්ද කියලා ඒ වගේ අවස්ථාවකදී එයාලා හිතනවා AI voice එකක් දාලා මේක tricky විදිහට monetization ගන්න try කරන විදිහක් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ අවස්ථාවකදී අනිවාර්යයෙන්ම monetization reject වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මටත් හරියටම කියන්න බෑ text to speech content කරලා monetization enable කරගන්න පුළුවන්ද බැරිද කියන එක මත. ඒක සමහර වෙලාවට අපිට content කරගෙන ඉස්සරහට ගිහිල්ලා ඒක සමහර වෙලාවට test කරලම බලන්න සිද්ධ වෙනවා monetization හම්බ වුණොත් ඒක ඔයාගේ luck එක. ඉතින් මම විශ්වාස කරනවා අද content එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඒ වගේම තමයි ඔයාලා text to speech content හදනවා නම් ඒක මොන applications use කරලාද කරන්නේ සහ ඔයාලා text to speech content use කරලා channel එකක් කරගෙන යනවා නම් ඒක monetization කරලා තියෙනවා නම් ඔයාලගේ අනිවාර්යෙන්ම අත්දැකීම comment කරන්න. අලුතෙන් මේ සම්බන්ධව content කරලා channel එකක් පටන් ගන්න ඉන්න අයට මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් comment කරයි කියලා විශ්වාස කරනවා. ඉතින් ආයෙත් අලුත් content එකක් අරන් මේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැමදෙනෙක්ටම සුබම සුබ දවසක්.